දන්නවද බ්‍රිතාන්‍ය අපේ රට අල්ලගෙන හිටියා 1948 දක්වා 1948 න් පස්සේ අපේ රටට නිදහස ලැබුණට පස්සේ අපේ රටේ ආර්ථිකය පරිපාලනය හැසිරවීමේ වගකීම ලැබුණේ අපේ රටේ දේශපාලනඥයන්ට විශේෂයෙන්ම ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් වන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පෙරමුණත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඊට එකබද්ධ පක්ෂත් එකතු වෙලා ලංකාවේ වරින් වර ආණ්ඩු බලයේ ඉඳලා අපේ රට ආර්ථික තත්ත්වයෙන් දියුණු කරා මේ පාඩමේදී අපි කතා කරන්නේ නිදහසින් පස්සේ රටේ කෘෂි කර්මාන්තය කොහොමද දියුණුනේ රටේ කර්මාන්ත කොහොමද වැඩි වුනේ සහ දියුණුනේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රය කොහොමද ඉහළටම නැංගුනේ මේ සම්බන්ධව පුළුල් සාකච්ඡාවක් මේ පාඩමේදී අපි කතා කරනවා අපි මුලින්ම බලමු නිදහසින් පස්සේ අපේ රටේ කෘෂි කර්මාන්තය ඉහළ නැංගුනේ කොහොමද කියලා අවුරුදු 133ක බ්‍රිතාන්‍ය පාලන කාලෙදී වතු වගාවටනේ මූලිකත්වයක් ලැබුණේ ඉතින් ඒ යුගයේදී ගොඩක් ආහාර ද්‍රව්‍ය හැම පිට රටවල් වලින් ගෙන්වන්න තමයි ඉංග්‍රීසීන් කටයුතු කළේ. එතකොට ඉංග්‍රීසීන් ආහාර ද්‍රව්‍ය පිට රටින් ගෙනාවට 48 නිදහස් සටනෙන් පස්සේ එයාලා අපේ රටේ ආහාර ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමට උත්සාහ කළා. විශේෂයෙන් වී ගොවිතැන දියුණු කරන්න උත්සාහ කරා. ඒ සඳහා 1931 ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේ පත් වුණා කෘෂිකර්ම අමාත්‍යාංශයක්. අන්න පුතා පළවෙනි වැදගත් කාරණේ. ඒ කියන්නේ නිදහසින් පස්සේ අපේ රටේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න ගත්ත පළවෙනි ප්‍රියවර තමයි අපේ රටේ කෘෂිකර්මය පිළිබඳව අමාත්‍යාංශයක් පත්වීම ඒක ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේ තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට ඩී.එස්. සේනානායක මැතිතුමා තමයි ප්‍රථම කෘෂිකර්ම විධායක කාරක සභාවේ සභාපතිවරයා වුණේ. ඒ කියන්නේ ලංකාවේ පළවෙනි කෘෂිකර්ම අමාත්‍යවරයා ඩී.එස්. සේනානායක මැතිතුමා. එතුමා කෘෂිකර්මාන්තේ නගා සිටුවීම තුළ එතුමාගේ දූරදැක්මක් තිබුණේ ඉතාම හොඳින් එතුමා කෘෂිකර්මාන්තේ නගා සිටවන්න කටයුතු කරා එතුමා මුලින්ම හොයලා බැලුවේ ලංකාවේ සරුපසක් තියෙන වියලි කලාපේ රතු දුඹුරුපස් තියෙන වියලි කලාපේ ඒක හේන් ගොවිතැන්ටත් හොඳයි කුඹුරු ගොවිතැන්ටත් හොඳයි ඒ නිසා ආහාර නිෂ්පාදනයේ නගා සිටවන්න නම් වියලි කලාපේ නැවතත් සංවර්ධනය කර යුතුයි ඉතින් එතුමා වියලි කලාපේ නැවතත් සංවර්ධනය කිරීම සඳහා ගෝවි ජනපද ව්‍යාපාරය ආරම්භ කරනවා අන්න පුතා නිදහසෙන් පස්සේ නිදහස ලැබෙන්නත් කලින් සිටම අපේ රටේ ආරම්භ කරපු ප්‍රබල ව්‍යාපාරයක් තමයි ගෝවි ජනපද ව්‍යාපාරය දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඩී.එස්. සේනානායක මැතිතුමා ඇයි ගෝවි ජනපද ව්‍යාපාරයක් පටන් ගත්තේ 1 ජනගහන තදබදයක් තිබ්බා එන්න තෙත් කලාපේ ඉතින් මේ තෙත් කලාපේ ඉහළ යන ජනගහන තදබදය අඩු කරලා ඒ රැකියා අහිමි රැකියා විරහිත අයට රැකියා ලබා දීම වියලි කලාපයේ හෙලිපෙහෙලි කරලා ගොවි ජනපද පිහිටුවීමේ ආරම්භණ වුණා. ඒ වගේම රටේ අත්‍යවශ්‍ය අංගයක් වුණේ ආහාර නිෂ්පාදනය. ඉහළ යන ජනගහණයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන්නත් ගොවි ජනපද ආරම්භ වුණා. ඒ වගේම කැඩිලා බිඳිලා ගිය වාරි මාර්ගවලින් නැවත ප්‍රයෝජනයක් ගන්න ඉතාම ලේසියෙන් හැකියාව තිබුණා. මිනිසුන්ගේ මැදිහත් වීම විතරයි අවශ්‍ය වුණේ. ඉතින් ඩී.එස්. සේනානායක මහත්මයා වියලි කලාපේ වාරි මාර්ග වැව් ප්‍රතිසංස්කරණය කරා. ඒ වගේම ඉඩම් ආර්ථික සංවර්ධනය සඳහා යොදාගත්ත ගොවි ජනපද ව්‍යාපාරය හරහා. ඒ වගේම තමයි ඉඩම් අහිමි ජනතාවට ඉඩම් ලබා දීලා තෙත් කලාපේ තියෙන මේ ඉඩම් ප්‍රශ්නෙත් අඩු කරලා වියලි කලාපේ ජනාවාස කරා. එහෙනම් ගොවි ජනපද ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ තමයි රටේ ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සහ රැකියා හිඟේ අඩු කිරීම. ඉතින් මේ දෙකටම ඩී.එස්. සේනානායක මැතිතුමා පිළිතුරු හොයාගත්තා. ඊළඟට ගොවි ජනපද ව්‍යාපාරයේ පිහිටුවාගෙන යද්දී ඒක පවත්වාගෙන යද්දී ආණ්ඩුව මුහුණ දුන්න අභියෝග මොනවාද? එකක් තමයි පළවෙනි දේ තමයි ගොඩක් තෙත් කලාපයේ මිනිස්සු වියලි කලාපයට යන්න කැමති වුන්නේ නැහැ. හරිද? එයාලට නිවාසයක් හදලා දීලා පදිංචි කරවල ඉඩමකුත් දෙන එකට එයාලා විරුද්ධ වුණා. මොකද මහා ඝන කැලෑවලට ගිහිල්ලා අපි කොහොමද ජීවත් වෙන්නේ? අන්න එහෙම කාරණාවක් තමයි තෙත් කලාපයේ මිනිස්සු කිව්වේ. අපි වුණත් කැමති නැහැ අපි ඉන්න තැනින් වෙන තැනකට කැලෑකට ගිහිල්ලා ආයේ මුල ඉඳලා පටන් ගන්න. ඒකයි උනේ. ඒ වගේම තමයි තෙත් කලාපයට තුලින් මිනිස්සු වියලි කලාපයට යද්දී නැත්නම් ගෝවි ජනපද පිහිටුවද්දී ආණ්ඩුව මොහොන දුන්නේ ඊළඟ ගැටලුව තමයි වාරි පහසුකම් සපයන්න උවමනා වුණා මිනිස්සුන්ට කෘෂිකර්මාන්තයට අවශ්‍ය විදිහට පොළව සකසා දෙන්නත් උවමනා වුණා. ඒ වගේම තමයි පළවෙනි අස්වැන්න ලැබෙනකන් ඒ පදිංචි වෙන ජනපද මිනිස්සුන්ට ආධාරත් ලබා දෙන්න අවශ්‍ය වුණා. එහෙනම් ආධාර මුදල් දෙන්න ඕන.
ඒ පදිංචින ජනතාවගේ අධ්‍යාපනය සෞඛ්‍ය ආදී ප්‍රධාන පහසුකම් නගා සිටවන්න ඕන ඒ වගේම හදන අස්වැන්න විකුණ ගන්න තැනක් තියෙන්න ඕන ඒ වගේම තමයි අස්වැන්න හදන්න කලින් අවශ්‍ය උපදෙස් ලබා ගන්න කෙනෙක් ඉන්න ඕන ගොවිතැන් සඳහා ඒ වගේම තමයි පුතා මේ මිනිස්සුන්ට තියෙන යටිතල පහසුකම් ටික වර්ධනය කර දෙන්නත් ඕන එහෙනම් ඉතින් අලුතෙන් ගොවි ජනපදයක් පිහිටුවන එක ලේසි කාර්යයක් නෙවෙයි අමාරු වැඩක් ඒ විශේෂයෙන්ම මිනිසුන්ගේ අධ්‍යාපන සෞඛ්‍ය ආදී ප්‍රශ්න විසඳ ගන්න ඕන මිනිසුන්ට ඉඩම් ලබා දෙද්දී ඒ ඉඩම් වලට අවශ්‍ය මේ ඔප්පු තිරප්පු හරියට හදලා දෙන්න ඕන ඒ වගේම එක තැනකින් තව තැනකට මිනිස් වරයි යන හරි අමාරුයි එයාලා යන්න කැමති වෙන්නේ නැහැ ඉතින් මේ අභියෝග ජයගෙන ඩීඑස් රණවැක්තුමා නිදහස ලැබෙන්නත් කලින් ගොවි ජනපද පටන් ගන්නවා මින්නේරිය කාගම නච්චදුව බෙරගම මිනිපේ පරාක්‍රම සමුද්‍රය රිදී බැඳි ඇල අන්න ඕවා තමයි නිදහස ලැබෙන්නත් කලින් ලංකාවේ පටන් ගත්ත ගොවි ජනපද විදියට පිළිගන්නේ. තව ওই සංගිලි කන්දරා උණිච්චේ වගේ වැව් පද්ධති ආශ්‍රිතව ගොවි ජනපද පටන් ගත්තා. ඒකෙන් මිනිපේ මින්නේරිය ඒ ආදී වශයෙන් බෙරගම ආදී හැම ජනපදයක්ම මිනිස්සු පදිංචි වුණා. ඉතින් නිදහස ලැබුණාට පස්සේ ආයිත් ගොවි ජනපද 15ක් පිහිටවනවා. 1953 වසර වෙනකම්ම ගොවි ජනපද 15ක් පිහිටවනවා. බත්මැඩිල්ල, දේවහූව, ගිරිතලේ, පාණියන් කඩවල, ඉරණමඩු, ගල්ඔය, හන්තලේ, සොරබොරවැව තමයි නිදහසින් පස්සේ පිහිටුවන ලද ජනපද විදිහට පිළිගන්නේ. එහෙනම් නිදහසින් පස්සේ මොනවාද? බත්මැඩිල්ල, දේවහූව, ගිරිතලේ, පාණියන් කඩවල, ඉරණමඩු, ගල්ඔය, හන්තලේ, සොරබොරවැව. ඉතින් මේ ගොවි ජනපද පිහිටුවීමත් එක්ක පැරණි වැව් වමුණු වාරි මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි වාරි මාර්ග තැනවීම කෙරෙහි ජනතාව උනන්දු වුණා. විශේෂයෙන්ම ලංකාවේ ප්‍රථම පළවන බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ගල්ඔය යෝජනා ක්‍රමය. ඒක මාක් කරගන්න ලංකාවේ පළවන බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය තමයි ගල්ඔය ව්‍යාපෘතිය විදිහට අපි සලකන්නේ. එහෙනම් ඒක වැදගත් වෙයි 11 වසර ළමයින්ට කෙටි පේපර් එකට අහනවා. ඒ වගේම උසස් පෙළ දක්වාම අහනවා ලංකාවේ බිහි වුණු ජනපද මොනවද? නිදහසින් පස්සේ බිහි වුණු සහ නිදහසට පෙර බිහි වුණු ජනපද මොනවද කියලා. ඊළඟට අපි තවදුරටත් සාකච්ඡා කළොත් මෙරට ආරම්භ කරපු මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ගැන. මහවැලි ප්‍රොජෙක්ට් එක තමයි ලංකාවේ අදටත් ආරම්භ කරපු විශාලම සංවර්ධන ව්‍යාපෘතිය. නිදහස ලැබීමෙන් පස්සේ මහවැලි ගංගාව පටන් ගන්නේ හෝටන් තැන්නේ. මහවැලි ගංගාව අවසන් වෙන්නේ ත්‍රිකුණාමලෙන්. මහවැලි ගංගාව අවසන් වන්නේ ත්‍රිකුණාමලෙන්. එතකොට මහවැලි ගංගාව කේන්ද්‍ර කර ගනිමින් තමයි රටේ ආර්ථික දියුණුව වෙනුවෙන් මහවැලි ප්‍රොජෙක්ට් එක ආරම්භ කරන්නේ. මොනවද මහවැලි ව්‍යාපෘති ආරමුණු? පළවෙනි ආරමුණ තමයි ඉහළ යන විදුලි බල ඉල්ලුම සඳහා විදුලිය නිෂ්පාදනය කිරීම. දෙවැනි ආරමුණ තමයි ජල සම්පාදනය කිරීමෙන් නව ජනාවාස වලට අවශ්‍ය ජලය ලබා දීම සහ ආහාර භෝග ප්‍රචලිත කිරීම. තුන්වෙනි ආරමුණ තමයි කෘෂිකර්මාන්තයට අවශ්‍ය නිත්‍ය ජල පහසුකම් ලබා ගැනීම සහ යටි ආරමුණු විදියට ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය, මහවැලි ප්‍රොජෙක්ට් එකේ ආරමුණු, මහවැලි ව්‍යාපාරයේ ආරමුණු. ප්‍රධාන ආරමුණ තමයි කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ලබා දෙන්නත්, ජල විදුලි බලය නිෂ්පාදනය කරන්නත්. ඉතින් මහවැලි ව්‍යාපාරයේ පළවන අදියර තමයි පොල්ගොල්ල වේල්. ඉතින් මහවැලි ගඟ මහනුවර හරහා ගලාගෙන යද්දී පොල්ගොල්ල ආසන්නයේදී මහවැලි ගඟේ මේ හැරවුමක් හදලා පොල්ගොල්ලෙන් වතුර උමගක් ඔස්සේ සුදු ගඟ කියන ගඟ ඉතා මහවැලි ගඟේම තව කොටසකට ලබාගෙන පොල්ගොල්ලෙන් වතුර උමගක් ඔස්සේ සුදු ගඟට අරගෙන සුදු ගඟේ යන වතුර බෝතැන්න ජලාශයේ මාතලේ තියෙන්නේ. මාතලේ බෝතැන්න ජලාශයට පුරවලා බෝතැන්නෙන් ඉහළට ඉහළට වතුර අරයි යන එක තමයි මේ මහවැලි ව්‍යාපෘතියේ පළවන අදියර. නැවත ඒක අහනවා නිතරම අහනවා. මහවැලි ව්‍යාපෘතියේ පළවන අදියර මොකද්ද? පොල්ගොල්ලෙන් ජලය හරස් කරනවා. ඒ හරස් කරන ජලය සුදු ගඟ ඔස්සේ බෝතැන්නට යනවා. බෝතැන්නෙන් තමයි ඉතිරි ජලාශ වලට මහවැලි ගඟේ ජලය යන්නේ. ඉතින් කලාවැව, නාච්චිදුව, නුවරවැව අනු වියලි කලාපයටම වතුර දෙන්න මහවැලි ගඟේ ඒ ජලයෙන් සැලැස්මක් තිබුණා. ඉතින් 1970 ආරම්භ කරලා
1977 කඩිනම් මහවැලි ව්‍යාපෘතිය ආරම්භ කරනවා ඊට පස්සේ අවුරුදු 30ක ප්‍රොජෙක්ට් එකක් විදිහට තමයි යන්නේ හිතන් හිටියේ නමුත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කියනවා මේක අවුරුදු 6කින් ඉවර කරමු කියලා වසර 30ේ ප්‍රොජෙක්ට් එකක් වසර 30ේ ප්‍රොජෙක්ට් එකක් ඒක එතකොට වසර 30ක් කියලා කියන්නේ ලොකු කාලයක්නේ එහෙනම් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කියනවා සියලු ශක්තිය යොදලා අවුරුදු 6කින් අවසන් කරමු කියලා මේ ප්‍රොජෙක්ට් එක බාර දෙන්නේ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රථම ඇමතිවරයා වුණ ඒ කියන්නේ අමාත්‍යාංශය පවා ඒකට පත් කරනවා ඇමතිවරයා වුණ ගාමිණී දිසානායක මැතිතුමාට ඉතින් වැඩි බලතල දීලා මහවැලි අධිකාරියෙකුත් පිහිටුවලා 1979 ඉඳලා ඔන්න වැඩේ පටන් ගන්නවා අවුරුදු 30ේ ප්‍රොජෙක්ට් එක වසර 6කින් ඉෂ්ට කරගන්න මෙයාලා උත්සාහ කරනවා කොත්මලේ වික්ටෝරියා රන්දෙනිගල රන්ටැබේ උල්හිටිය මාදුරු ඔය රත්කිඳ මේ ආදී ජලාශ වගේම හැරවුම් ස්ථාන වේලි ඇලවල් දවැන්ත ව්‍යාපෘතියක් ඉතින් මුලින්ම කොත්මලේ ජලාශය ගැන හොයලා බලමු මහවැලි ගඟේ අතු ගංගාවක් මේ කොත්මලේ ඔය තමයි කොත්මලේ ජලාශයට වැටෙන්න හදලා තියෙන්නේ කඩදොර කියන ස්ථානෙන් තමයි ගඟ හරස් කරන්නේ මතක තියාගන්න කොත්මලේ ජලාශයට වතුර ගේන්නේ කොත්මලේ ඔය කඩදොර කියන ස්ථානෙන් හරවලා එතකොට කොත්මලේ වේල් හදන්න සල්ලි ලබා දෙන්නේ ස්වීඩන් ජනරජය. ඒ වගේම වික්ටෝරියා ජලාශය. වික්ටෝරියා ජලාශය වික්ටෝරියා මහරජිනේ ඒ කාලේ පාලිකාව බ්‍රිතාන්‍ය. බ්‍රිතාන්‍ය උදව්වරක් තමයි මේ වික්ටෝරියා වේල් නිර්මාණය කරන්නේ. එතකොට මේ විශාල වේල් හරහා සෑහෙන ලොකු ප්‍රයෝජනයක් අපිට ලැබෙනවා. විශේෂයෙන් ලංකාවේ විදුලි බලය ජනනය කරන ප්‍රධාන බලාගාරයක් තියෙන්නේ වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව. ඒ වගේම තමයි රන්දෙනිවල වේල්ල රන්දෙනිගල වේල්ල මේ රන්දෙනිගල වේල්ල ගැන කතා කරනකොට මිනිප යමුණට ඉහළින් මයංගනේ මිනිප යමුණට ඉහළින් තමා තියෙන්නේ එතකොට විදුලි බලයෙන් නිපදවන එක වාරි මාර්ගවල ජලය ලබා දෙන එක කරන මේ රන්දෙනිගල වේල්ලේ නිර්මාණකරුවෝ වන්නේ බටහිර ජර්මනිය බටහිර ජර්මනියෙන් තමයි රන්දෙනිගල වේල්ලට උදව් කරන්නේ ස්වීඩන් රජයෙන් කොත්මලේට උදව් කරා ඒ වගේම වික්ටෝරියා ජලාශයෙන් බ්‍රිතාන්‍යට උදව් කරා ඒ වගේම රන්දෙනිගල හරහා රන්දෙනිගල වේල්ල බටහිර ජර්මන් ආධාර මත කරපු එකක්. ඒතකොට ඔබ දැනගන්න ඕන 11 වසර ගතවත් පෙළ පොතේ පිටුවංග 103 තියෙන සිටියම ලකුණු කරන්නේ කොහමද? ඒ සම්බන්ධව දැනගන්න ඕන. ඒ වගේම තමයි ඒකේ තියෙනවා ඇලවල් කීපයක් සුදු ගඟ ඇලහැර ඇල මිනිපේ ඇල ලකුණු කරන තැන් කොහමද බලා ගන්න ඕන. දැන් මිනිපේ ඇල වගේ නම් මාක් කරන්නේ රන්දෙනිගල ජලාශයේ ඉඳලා අබන් ගඟ දක්වා. මිනිපෑල ඇලහැරැල් ලකුණු කරන්නේ අබංගගේ ඉඳලා ඉහළට ත්‍රිකුණාමලයේ දක්වා ඇලහැරැල් ලකුණු කරන්නේ. ඉතින් ඒවා මාක් කරන්න ඕන. ඒ වගේම කලාවැවේ ඉඳලා තිසාවැවට ලකුණු වෙන්නේ යෝධ ඇල. යෝධ ඇල. අනේ ඒකත් දැනගන්න ඕන. එහෙනම් මහවැලි ජලය නව ජලාශ වලට එකතු කරලා විදුලි බලය නිපදවලා ගොවි ජනපද වැඩි කරලා අලුත් වගාබිම් ඇති කරලා නව නගර ආරම්භ වෙනවා. ගිරාඳුරු කෝට්ටේ දෙහිඅත්ත කණ්ඩිය වගේ අලුත් නගර පටන් ගන්නවා ලංකාවේ. නව මම්මාවත් හදලා දියුණු කරන්නම තමයි ප්ලෑන් එක. ටිකක් ඒක කරා නැත්තේ නැහැ. මේක අර්ධ වශයෙන් සම්පූර්ණ කළා තමයි මහවැලි ප්‍රොජෙක්ට් එකේ ඵල ලැබෙනවා මේ වෙනකොටත්. ඊළඟට වී වගාව දියුණු කරන්න ගත වෙනත් පියවර මොනවාද? එකක් තමයි වී සඳහා සහතික මිලක් නියම කළා. ඒ කියන්නේ වී සඳහා අනිවාර්ය මිලක් නියම කරා. ඒ අරහා ගොවියාට එහි සහනය ලබා දුන්නා. ඒ වගේම වී පරිශ්‍රණ ආයතන පටන් ගත්තා. වී ප්‍රභේද ඒවා තුලින් හඳුන්වා දුන්නා. බතලේ ගොඩ BG මහයිල උපල්ලම MI ගන්නෝරුව මධ්‍යම පරිසර මධ්‍යම කෘෂිකර්ම ආයතනය ඒ වගේම තමයි ලංකාවේ බොමුවල BW ඒව තමයි ලංකාවේ වී පරිශ්‍රණ ආයතන. වී පරිශ්‍රණ ආයතන හරහා වී වගාව සංවර්ධනය වුණා. ඉතින් ඒ විතරක් නෙමෙයි ගොවි ජන සේවා ගත්තන් පස්සේ ගොවි ජන සේවා මධ්‍යස්ථාන පිහිටුවීමත් දක්නට ලැබුණා. ඒ වගේම තමයි ගොවියන්ට බැංකු ණය ලබා දීලා තමන්ගේ ව්‍යාපාර ශක්තිමත් කරගන්නට ඔවුන්ට අවස්ථාව දුන්නා. එහෙනම් වීවගාවේ දියුණුව ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ ව්‍යාපාරික කෘෂිකර්මාන්තය ගැන. මොකද්ද ව්‍යාපාරික කෘෂිකර්මාන්තය කියන්නේ? තේ රබර් පොල්. තේ රබර් පොල් ඇතුළු ප්‍රධානම අපනයන සහ භෝග. පැහැදිලිද? එහෙනම් 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය මගින් එත් පුද්ගලයෙක්ට තියෙන ඉඩම් ප්‍රමාණය ටික අඩු කරනවා. එයාලට නිශ්චිත ඉඩම් ප්‍රමාණයක් තීරණය කරනවා. 1972 උපරිම අක්කර 25යි තියාගන්න පුළුවන් වී වලට, ඒ වගේම උපරිම අක්කර 50යි තියාගන්න පුළුවන් වෙනත් භෝග වලට.
ඒ කියන්නේ සනිපුත්ගලයකට අක්කර 70 අක්කර 70යි උපරිම තියාගන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි 75 ඉඩම් ප්‍රතිසංස්කරණය මගින් වතුවගාවේ දියුණුවට කටයුතු කරපු පෞද්ගලික සමාගම් පොදු සමාගම් බවට පත් කරනවා. ජනසතු කරනවා. ඒ කියන්නේ ප්‍රයිවට් කම්පැනි වලින් බ්‍රිතාන්‍ය ආදී වෙන රටවලට අරන් ගියපු මේ වතුවගාවේ ලාභ නවත්තලා සියලු ඉඩම් රාජ්‍යාංශය හරහා වෙන් කර ගන්නවා. ඒ වගේම රටේ මිනිස්සුන්ට සහන ලබා දෙන්න තමයි මේ ඉඩම් ප්‍රතිසංස්කරණයෙන් කටයුතු කරන්නේ. ඒ වගේම ඔබ දන්නවද 1975 වගේ කාලික ඉඩම් ප්‍රතිසංස්කරණ මගින් රජයේ සතුව තියෙන ඉඩම් මිනිස්සුන්ට බෙදලා දුන්නා වගේම පෞද්ගලික අංශයේ ඉඩම් ආණ්ඩුවට පවර ගත්තා. නිදහසින් පස්සේ රටේ ආණ්ඩු ක්‍රමය දියුණු කරන්න මොනවද කටයුතු කරපු ආයතන? පළවෙනි ආයතනය තමයි ඉඩම් කළමනාකරණය පිළිබඳව රාජ්‍ය වැවිලි සංස්ථාව. ඔය වර්ෂ පාඩම් කරගන්න 1958 තමයි රාජ්‍ය වැවිලි සංස්ථාව ආවේ. 1958 තමයි රාජ්‍ය වැවිලි සංස්ථාව ආවේ. 1976 තමයි උඩරට වතු සංවර්ධන මණ්ඩලය ආවේ. 1976 තමයි උඩරට වතු සංවර්ධන මණ්ඩලය ආවේ. 1976ම ජනතා වතු සංවර්ධන මණ්ඩලය හෙවත් ජනවසම අපි කෙටියෙන් කියනවා ජනවසම දැන්ටමත් රබර් වලට ප්‍රසිද්ධයි ජනවසම ජනවසම ආවා. එහෙනම් ඒව පාඩම් කරගන්න. රාජ්‍ය වැවිලි සංස්ථාව, උඩ රට වතු සංවර්ධන මණ්ඩලය, ජනතා වතු සංවර්ධන මණ්ඩලය ඉඩම් කළමනාකරණය සඳහා පැමිණි රාජ්‍ය ආයතන වන්නේ. ඒ වගේම තමයි 52 චීන සමූහ ආණ්ඩුවත් එක්ක ශ්‍රී ලංකාව ඇති කරගත්ත ගිවිසුමක්. මේකට කියනවා චීන රබර් සහල් ගිවිසුම කියලා. චීන රබර් සහල් ගිවිසුම. අපි රබර් යවනවා චීනෙට. චීනෙන් අපිට හාල් එවනවා. ඒක තමයි රබර් සහල් ගිවිසුම කියලා කියන්නේ. ඒ වගේම තමයි රබර් වගාව වර්තමානයේ දක්වා වැඩි වෙලා මොනරාගල මුලතිව් වගේ ප්‍රදේශවලත් රබර් රවවන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ප්‍රධාන අපනයන භෝගත් එක්ක ජනතාවගේ ජීවන මට්ටම වැඩි දියුණු වෙනවා, ඉහළටපත් වෙනවා. පැහැදිලිද? එතකොට මේ පාඩමේ තේ රබර් පොල් නිදහසින් පස්සේ වර්ධනය වුණා කියන එක අනිවාර්යෙන් පිළිගන්න පුළුවන් විදිහට ලියන්න ඕන. ඊළඟට සුළු අපනයන භෝග වැඩි වුණේ කොහමද? සුළු අපනයන භෝග වැඩි දියුණු කරන්නට මොනවද ගන්න පියවර? එකක් තමයි කෝපි, කොකෝවා, කරදමුංගු, කරාබ්ලටි, සාදික්කා, ගම්මිරිස් ඒ වගේ සුළු අපනයන භෝග දියුණු කරන්න සුළු අපනයන පර්යේෂණ ආයතනයක් පටන් ගන්නවා. ලංකාවේ සුළු අපනයන පර්යේෂණ ආයතනය තියෙන්නේ කොහෙද? මාතලේ. දන්න නැති අය ලියා ගන්න. තවත් එහි උපශාඛා කුණ්ඩසාලේ තියෙනවා, දැල්පිටියේ තියෙනවා, නාරම්මල තියෙනවා. එහෙනම් සුළු අපනයන පර්යේෂණ ප්‍රධාන ආයතනය මාතලේ තියෙන්නේ. ඒ වගේම ලංකාවේ 72 අවුරුද්ද වෙන විට ඉතාමත්ම වේගෙන් සුළු අපනයන වර්ධනය වෙනවා. විශේෂයෙන් වගාවට අවශ්‍ය පහසුකම්, පොහොර, අලෙවි ප්‍රවර්ධන කටයුතු සහ රජයේ උනන්දු නැහඳා සුළු අපනයන භෝග දියුණු කරන්න හැකියාව ලැබුණා. ඒ වගේම ඔය විදිහට කෘෂිකර්මය වර්ධනය වෙනකොට කර්මාන්ත වර්ධනය වෙන්නේ කොහොමද කියලා අපි හොයා බලන්න ඕන. රටේ කාර්මීකරණයේ වර්ධනය වෙන්නේ කොහොමද? එකක් තමයි 1934 දී අපේ රටට එන බැංකු කොමිසමක්. ඒ බැංකු කොමිසම අපේ රටේ නිෂ්පාදන කටයුතු හොයලා බලලා අපේ රටට අවශ්‍ය කාර්මික නිෂ්පාදන සැපීමේ කර්මාන්ත කියලා තීරණය කරනවා. ඒ කියන්නේ අපි අපි අනිවාර්යෙන් පටන් ගන්න ඕන කර්මාන්ත ජාතිය තමයි අමුද්‍රව්‍ය සැපීමේ කර්මාන්ත. එතකොට ලංකාවත් එක්ක ඔන්න විදේශීය රටවල් ලොකු තරගෙක හිටියේ තේවලට, රබර් වලට ඒ වගේ. ඉතින් ලංකාවේ ක්‍රියාත්මක විය යුතු කර්මාන්ත ක්‍රියාත්මක කරන්න ප්‍රථම කාර්මික ජනපදය පටන් ගන්නවා 1959 දී. ඒකල තමයි ප්‍රථම කාර්මික ජනපදය. ඒ වගේම රත්මලානේ ඔය ජනපදවලේ තව එක කොටසක් ආවා. ඉතින් 1961 දී කර්මාන්ත වලට අවශ්‍ය ණය ලබා දෙන්න මහජන බැංකුව පිහිටුවනවා. මහජන බැංකුවේ 61 දී පිහිටුවන්නේ. ඒ වගේම ලංකා එස් ප්‍රමිති කාර්යාංශය SLS 1966 දී පිහිටුවනවා. දේශීය කර්මාන්ත වල ප්‍රමිතිය තහවුරු කරන්න. ඒ වගේම තමයි විදේශීය රටවලට යවන කර්මාන්ත වල තත්ත්වය තහවුරු කරන්න. ඉතින් මෙරට 1960න් පස්සේ නව කර්මාන්ත, නව පාරිභෝගික ද්‍රව්‍ය වර්ධනය වෙනවා. ඊළඟට ඔයා දන්නවද 77 දක්වාම තිබුණා අපේ රටේ ආයාත ආදේශක ප්‍රතිපත්තියක්. සිරිමා බණ්ඩාරනායක මැතිතුමියගේ කාලේ ආයාත ආදේශක ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වුණා. දන්නේ නැති අය හොඳට අහගන්න.
ආයාත ආදේශක ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද? විදේශීය රටවලින් භාණ්ඩය ගෙන්වන වෙනුවට ඊට සමාන ආදේශක ලංකාව තුල නිෂ්පාදනය කර ගැනීම. දැන් උදාහරණයක් බිස්කට් පිට රටින් ගේනවා. අපි මේ බිස්කට් එක හා සමාන බිස්කට් එකක් ලංකාව තුල නිෂ්පාදනය කරනවා. ඒකට අපි කියනවා ආයාත ආදේශක ප්‍රතිපත්තිය කියලා. පාඩම් කරගන්න. ඒ වගේම තමයි අපේ රටේ අලුත් අලුත් කර්මාන්ත ශාලා පටන් ගත්තා. කංකසන්තුරේ සිමෙන්ති, ගාල්ලේ සිමෙන්ති, යකඩහාවානේ තියෙන්නේ යක් ඔරුවල, ඒ වගේම තුනීලෑලි තියෙන්නේ ගින්තොට, සීනි තියෙන්නේ පැල්වත්ත කන්තරේ හිඟුරාණ. මේ වගේ අලුත් අලුත් කර්මාන්ත ශාලා පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි කර්මාන්ත දියුණු කරන්න පිට රටින් ආයෝජකයෝ ගෙන්නුවා. පිට රට මිනිස්සු ගෙන්නුවා. ඒ වගේම තමයි 78 මහකොළඹ ආර්ථික කොමිසම පිහිටුවනවා. ඒ හරහා අපේ රට ඇඟලුම් කර්මාන්තයේ වර්ධනය වෙනවා. ඒ වගේම අපනයන සැකසුම් කලාප ඇති වෙනවා. මොනවාද ලංකාවේ BOI free trade zones? නැත්තම් අපනයන සැකසුම් කලාප මොනවද? බියගම, කටුනායක, කොග්ගල. බියගම, කටුනායක, කොග්ගල. ඒව තමයි ලංකාවේ ප්‍රධාන අපනයන සැකසුම් කලාප විදිහට පිළිගන්නේ. පාඩම් කරගන්න. මොනවාද ලංකාවේ ප්‍රධාන අපනයන සැකසුම් කලාප? බියගම, කටුනායක, කොග්ගල, විශේෂයෙන්ම කටුනායක. ඒ වගේම තමයි ඒ කර්මාන්ත ශේෂ්ත්‍රයේ වර්ධනයට නිදහසින් පසු ආණ්ඩු ගත්ත ක්‍රියාමාර්ග. ඒකල කාර්මික ජනපදය ගත්තත් මහජන මැංකුව පිහිටුවීම, ඒ වගේම ආයාත ආදේශක ප්‍රතිපත්තිය, එක් එක් නිර්මාණ කර්මාන්ත පිහිවීම, මහකොළඹ ආර්ථික කොමිසම, අපනයන සැකසුම් කලාප ආරම්භ කිරීම, ඒ වගේම තමයි විදේශ භාණ්ඩ ආනයනය කරන ගමන්ම මෙරට ඉතාම තත්ත්වයෙන් හොඳ නිෂ්පාදන ඉෂ්ට කරන කර්මාශාලා ආරම්භ කිරීම. ගොඩක් දේවල් වුණා. අපි අවසානටම හොයලා බලමු නිදහසින් පස්සේ ලංකාවේ අධ්‍යාපනය කොහොමද දියුණුවක්ද වෙන්නේ කියලා. නිදහසින් පස්සේ අධ්‍යාපනය තුළ ඇති වුණු ඒ ප්‍රගතිය ගැනත් හොයලා බලමු. මේ අධ්‍යාපනය ගැන කතා කරද්දී ඔයාලට මතකයි ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේ අධ්‍යාපන විධායක කාරක සභාවේ සභාපතිවරයා වුණේ CWW කණ්ණංගර මැතිතුමා නේද? එතකොට කණ්ණංගර මැතිතුමා බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබා දෙන ක්‍රමයක් පටන් ගත්තා. බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබා දෙන ක්‍රමයක් ආරම්භ කරා. එතකොට ගෙවි ගිය දශක තුනක කාලය තුළ අපේ රටේ අධ්‍යාපනය කොහිමද දියුණුනේ? කොතනද තියෙන්නේ? රජයේ නව පාසල් පිහිටුණා. අධ්‍යාපනය සඳහා වැඩි වශයෙන් අයවැය මුදල් වෙන් කරා. රට පුරා පාසල් ඉහළ දැම්මා. පාසල් ප්‍රමාණය, විෂයමාලා සංවර්ධනය වුණා. ගුරු පුහුණුව වැඩි වුණා. ඒ වගේම විද්‍යාගාර පහසුකම්, පුස්තකාල පහසුකම් වර්ධනය වුණා. දිවා ආහාර ලබා දෙනවා, පාසල් පොත්පත් ලබා දෙනවා, පාසල් නිල ඇඳුම් ලබා දෙනවා, දන්ත වෛද්‍ය සේවා ආදී පාසලේ සෞඛ්‍ය දියුණු කරනවා. අන්න විශේෂයෙන්ම ඉස්කෝල හරහා ලොකු වෙනසක් කරන්නයි උමනා වුණේ. එතකොට රටක දියුණුව සිද්ධ වෙන්නෙත් රටේ උගත් මිනිස්සු ඉන්න තරමට. එහෙනම් අධ්‍යාපනය දියුණු කරන්න තමයි මේ පියවර ගත්තේ. ඒ වගේම වෘත්ති අධ්‍යාපන ආයතනය පිහිටුවනවා. වෘත්ති අධ්‍යාපන විශ්වවිද්‍යාල පිහිටුවනවා. විශේෂයෙන්ම VTA, NITA, ඒ වගේම තරුණ සේවා සභාව, NISCO, මේ වගේ ඇත්තරම ප්‍රසිද්ධ අධ්‍යාපන සමාගම් පිහිටුවනවා. ඒ වගේම 1942 දී ලංකා විශ්වවිද්‍යාලය කොළඹ පිහිටුවනවා. ඒ වගේම පේරාදෙණියේ එක් ශාඛාවක් පිහිටුවනවා. පසු කාලයක කොළඹ විශ්වවිද්‍යාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලය විදිහට ජනප්‍රිය වෙනවා. ඊළඟට පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් කරනවා. ඔබට මතක ඇති විද්‍යෝදය පිරිවෙන. හික්කඩුවේ සුමංගල හාමුදුරුව පටන් ගත්තේ විද්‍යෝදය පිරිවෙන. විද්‍යෝදය පිරිවෙන ඔන්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බවට පත් කරනවා. විද්‍යාලංකාර පිරිවෙන කැලණිය විශ්වවිද්‍යාලය බවට පත් කරනවා. විද්‍යාලංකාර පිරිවෙන කැලණිය විශ්වවිද්‍යාලය බවට පත් කරනවා. තවදුරටත් ලංකාවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල ගණනාවක් පටන් ගන්නවා. මොරටුව කටුපැද්ද විශ්වවිද්‍යාලය, යාපනයේ විශ්වවිද්‍යාලය, අග්නිදිග විශ්වවිද්‍යාලය, සබරගමුව විශ්වවිද්‍යාලය, මේ ආදී ගණනාවක් පටන් ගන්නවා. රටේ උසස් අධ්‍යාපනය දියුණු කරනවා. බාලාංශයේ සිට උසස් අධ්‍යාපනය දක්වා නිවැරදි පහසුකම් ලබා දෙන්න 1948 පස්සේ ආපු ආණ්ඩු හැම එකම
උනන්දුවෙන් කටයුතු කරනවා ඊළඟට අපි හොයලා බලමු රටේ සමාජ සුබ සාධනය උනේ කොහොමද කියලා රටේ සමාජය සුබ සාධනය උනේ කොහොමද කියලා හොයලා බලමු පළවෙනි එක තමයි පුතාලා දුවලා රටේ සමාජ සාධාරණත්වය ඇති කරන්නට සමාජයේ හැම දිනාටම පොදුවේ අයිතිවාසිකම් ලැබෙන්න ඕන හන්දා ග්‍රාමීය අධ්‍යාපන කටයුතු දියුණු කරනවා රැකියා ලබා ගැනීමේදී දක්ෂතාවයට මුල් තැනක් දෙනවා තරඟකාරී විභාග ක්‍රම යොදා ගන්නවා රැකියා සඳහා ඒ වගේම තමයි ජොබ් එකක් ලැබ දෙනකොට ඉතාලම හෙවිල්ලෙන් බැලිල්ලෙන් ගන්න සමාජයක් පුරුදුනේ ඔය 78න් පස්සේ මොනවා වුණත් නිදහසින් පසු සමානාත්මතාවය මූලික මිනිස් අයිතිවාසිකම් හැම දෙයක්ම ස්ථාපිත වෙනවා කෘෂිකර්මාන්තය දීවර කටයුතු ණය පහසුකම් ලබා දෙනවා ඒව තමයි සමාජයේ සුබ සාධනය සඳහා මේ නිදහස ලැබීමෙන් පස්සේ ආණ්ඩු ගත්ත පියවර සෞඛ්‍ය ශ්‍රේෂ්ඨේ නගා සිටවන්න මොකද කළේ නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබා දුන්නා නගරවලට විතරක් නෙමෙයි ගම්වලත් රෝහල් විවෘත වුණා ඒ වගේම තමයි මාතෘ ළමා සෞඛ්‍ය වැඩි දියුණු වුණා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දුන්නා උණ සන්නිපාතය බරව මැලේරියා ෂේ රෝගය බාලක පක්ෂඝාතය මේ වගේ රෝග වැළඳෙන අය අඩු කරා විශේෂයෙන්ම ලංකාවේ මැලේරියාව මේ ඔය තවත් රෝග ගන්න පොලියෝ ඒව ගොඩාක් අඩු වෙලා දැන් තියෙන්නේ පොලියෝ නම් තුරන් කරලාම තියෙන්නේ නේද මැලේරියාව තුරන් කරයි කවදා හරි දවසක ඔය සෞඛ්‍ය ශාස්ත්‍රයේ වර්ධනය සඳහා අපි දකිනවා එක එක රෝහල් වලට අවශ්‍ය ස්කෑනර් මැෂින්ස් සියලු දේවල් ඇයි ඔය ඇම්බියුලන්ස් රථ ධාවනය මේ ආදී දේවල් ඉතාම වැදගත් අනිත් එක ලංකාව සුබ සාධන රාජ්‍යයක් වෙනත් රටවල නම් සෞඛ්‍යට සල්ලිත් ගන්නවා ලංකාවේ සෞඛ්‍යට මුදල් ගන්න නැහැ ඉතින් ඒ නිසා නිදහසින් පස්සේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වර්ධනයට කරපු සේවය ඉතාම අප්‍රමාණයි ඒ වගේම තමයි මොනවාද කරපු වෙනත් සුබ සාධන කටයුතු මහා මාර්ග දුම්රිය මාර්ග ප්‍රවාහනයේ ඉතාම දියුණුවක් ඇති වෙනවා විශේෂයෙන්ම ජල විදුලි බලය විදුලිය පණිවිඩ හෝමාරු ආදී අඩිතල පහසුකම් වර්ධනය වෙනවා ඒ වගේම තමයි දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ අපිට දරිද්‍රතාවයක් ඇති වෙනවා මොකද අපේ රටවලට ඒ යුද්ධය හඳ හානිත් වුණා ඉතින් ලංකා ආණ්ඩුව අඩු ආදායම් තියෙන මිනිස්සුන්ට ඉඩම් අහිමි අයට ඉඩම් හිඟකම් තියෙන අයට ආහාර සහනාධාරයක් ලබා දුන්නා හැම කෙනෙක්ටම කූපන් පතක් ලැබුණා හාල් පොත කියලා ඒ කූපන් එක පෙන්නලා තමයි ගමේ ආණ්ඩුවේ සම්පකරෙන් හාල් මිල දී ගත යුතු වන්නේ පොල් මිල දී ගත යුතු වන්නේ එතකොට ඒක හාල් පොත කියලායි ජනප්‍රිය වුනේ නැත්නම් මුද්දර ක්‍රමය කියලායි ජනප්‍රිය වුනේ ඉතින් සහනාධාර ලැබුවට වැඩක් නැහැනේ ගෙවල් හදා ගන්න විදිහක් නැහැ ඉතින් ගෙවල් ප්‍රශ්නේ විසඳන්න ඕන හන්දා තට්ටු නිවාස ඉදි කරන්න පටන් ගත්ත නගරේ නම් ඒ වගේම තමයි ගමේ නම් සාමාන්‍ය නිවාස ඉදි කරලා ලබා දුන්නා අදලත් වා දකින්න ඇති උදා කළ ගම්මානය එහෙම කියලා දකින්න ඇති ඒවසේ ඒරම නොමිලේ ගෙවල් නොමිලේ ලබා දුන්න නිවාස විදියටයි පිළිගන්නේ තේරුණාද නිදහසින් පස්සේ ලංකාව තිබුණු තත්වයෙන් උඩට ආවා එහෙම නැත්නම් නිදහසින් පස්සේ ලංකාව සැබෑ සංවර්ධනයක් ලැබ